ඇත්තටම සන්ධානය බිහි කිරීමේ මූලික අරමුණ තමයි මේ තියෙන සියලු අර්බුදවලට පුළුල් විසඳුමක් ලබා දීම. ඒ අනුව සන්ධානය බිහි වුණාම සන්ධානයේ පාර්ශවකරුවන් හැටියට අපිත් සමග ක්‍රියා කරන සියලු දේශපාලන පක්ෂ ඉන්නවා. එතකොට මේ සන්ධානයේ නායකයා හැටියට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතකොට එතුමා ඒකේ ලේකම්වරයා පත් කරයි, ඒත් එක්කම අනිත් නිලධාරි පත් කරයි. ඊට පස්සේ අපිට එන මූලිකම මුණ දෙන්න තියෙන කාරණේ තමයි ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා තීරණය කිරීම. මේ නාම යෝජනා කමිටුවේ සභාපතිවරයා හැටියට පත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාමයි. එතුමා තවත් කීප දෙනෙක් පත් කරයි නාම යෝජනා කමිටුවට. ඒත් එක්කම අනිත් අපි සමග එකට ඉන්න අනිකුත් දේශපාලන පක්ෂ, එක්සත් ජාතික පක්ෂයේ ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමග නාම යෝජනා පිළිබඳව යම්කිසි සාකච්ඡාවකට ඒවි. එවිල්ලා නිශ්චිත පදනමක් හදයි. මම එකක් කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම පැහැදිලිව කියලා තිබෙනවා, මේ සන්ධානය ආරම්භ කරාට පස්සේ කිසිවෙක්වත් පිල් සම්බන්ධයෙන් කල්පනා කරන්න නැතුව ජාතික අවශ්‍යතාවය ගැන හිතලා මහජනතාව ගැන තවදුරටත් ක්‍රියා කරන්න පුළුවන් කණ්ඩායමක් පත් කරන්න එතුමා ක්‍රියා කරනවායි කියන කාරණේ. ඒ කියන්නේ අලුත් මූණු, විද්වත් මූණු, ඒ වගේම වගකීම් බාර ගන්න පුරම් මූණු ගණනාවක් හැම දිස්ත්‍රික්කයකටම ඇතුල් කරන්න එතුමා බලාපොරොත්තු වෙනවායි කියලා දැනටමත් කියලා තිබෙනවා. ඒ නිසා කාගෙන්වත් පළිගන්නේ නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕන දැනටත් කියලා තියෙනවා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ලැබෙනවායි කියලා. ඒත් එක්කම සජිත් පිල, රනිල් පිල කියලා වෙන් කරන්න යන්නේ නැහැ. කොයි පෙළේ හිටියත් සුදුසු නම් ඒ අයට නාම යෝජනා ලබා දීම සඳහා පැහැදිලිව තීරණය කරනවායි කියන කාරණය දැනටමත් සනාථ කරලා තිබෙනවා. මම නම් තනතුරු මුකුත් අපේක්ෂා කරෙත් නැහැ, ඉල්ලුවෙත් නැහැ. ජනාධිපතිවරණයේදී මම වැඩ කරත් ඒ පදනම මතමයි. ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් ව්‍යාපාරයක් මටත් බාරව තිබුණා. ඒක කළේ කිසි තනතුරක් හෝ වගකීමක් බාර නිශ්චිතව බාරගෙන නෙවෙයි. ඉතින් සන්ධානයේ නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ ලේකම්වරයා තෝරාපත් කරගනීවි. මොකද එතුමාගේ කැමැත්ත, විශ්වාසය සහ වගකීම කියන කාරණානේ බලන්නේ මෙතින්නේ. ඒ නිසා ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශ්වාසය මත සහ කැපවීම මත තීන්දුව කරයි. ඒත් එක්කම පත් කරන ලේකම්වරයා සෙසු දේශපාලන පක්ෂ හා නායකින්ගෙත් එකගතාවයක් තිබෙන්නට ඕන කියලා මං හිතනවා. මොකද හේතුව විශේෂයෙන්ම එයාගේ කැමැත්තකුත් වුවමනයි. ඒ නිසා කොහොම වුණත් සන්ධානයක් මෙහෙවනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඒකට දේශපාලන අධ්‍යක්ෂකීම් ඕනේ. ඒ වගේම අනිත් අය එක්ක වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ වගේම මහා විශාල කැපවීමක් කරන්න ඕනේ. ඉතින් මේ සුදුසුකමුත් එක්ක තෝරා ගැනීම සජිත් ප්‍රේමදාස මහතාට බාරයි. හැබැයි දෙන ඕනෑම් වගකීමක් ඉටු කරන්න මට පුළුවන් කියන කාරණේත් මං කියන්න කැමතියි. අපිට ඕනකම තියෙන්නේ සන්ධානයේ හරහා රටේ සියලු ජන කොටස් එකට එකතු කරගෙන ජයග්‍රහණය කරන්න. ඒ වෙනුවෙන් තනතුරු තිබුණත් නැතත් ඒ වගකීම හරියටම ඉෂ්ට කරනවා.